ජීවිතය හිතන්නේ දෙන්න දැන් ඔයා බැඳලා නැහැ. හ්ම්. ඔයාට කවුරුත් නැහැ. හ්ම්. දැන් එහෙම හිතන්න අපි මොහොතකට හිතමු. හ්ම්. දැන් බලන්නත් කවුරුත් නැහැ තනියෙන් ඉන්නේ. එහෙම වෙලා හිටියා නම් දෙන්න මොනාද කරන්නේ? අද දැන් ළමයි නැහැ, වයිෆ් නැහැ, තනියෙන් ඉන්නේ. හ්ම්. ඔව්. හ්ම්. එහෙනම් මොන වගේ දෙනුවන් ගෙවණන් කියන්න බෑ. සෝරි. එහෙනම් අදද? නෑ හිතන්නේ මේ මොහොතේ ඔයාට දැන් වයිෆ් ළමයි කවුරුත් නැහැ. ජීවිතේ තනි වෙලා ඉන්නේ. මම තනි වෙලා. තනි වෙලා? දැනුත් ඉන්නේ කවුරුත් නැහැ මේ වෙලාවේ. නෑ කවුරුත් නැහැ කියන්නේ ඒකනේ. ගෙදරත් නැහැ. බැඳීම් කියන දේවල් නෑ ඒකනේ. තනි වෙලා ඉන්නේ. අපෝ එහෙනම් මම දැන් නිවන් දැකලා. අයියෝ නිවන් දැකලා. මට අවබෝධයක මම පත් වෙලා එහෙනම් මේ වෙනකොට. ආ ඒ කියන්නේ මෙඩිටේට් කරලා. කරලා. මම එහෙනම් වෙන ලයින් එකකට ගිහිල්ලා. වෙන ලයින් එකකට. මොන වගේ ලයින්? ඒ කියන්නේ මම එහෙනම් ආධ්‍යාත්මික පැත්තෙන් මගේ හිත දියුණු කරගන්නවා. ලොකුවට තණ්හාව අඩු වෙනවනේ. ඒකෝ දැන් මේ තණ්හාව ආසාව වැඩි වෙලා තියෙන්නේ. මේ භෞතික දේවල් පෝෂණය කරන්න ඕන නිසානේ මම එනවා වෙන පැත්තකට දහම් පැත්තට ගිහිල්ලා සමහරක් කාලවලට එහෙම සාමුදුරු නමකුත් වෙලා ඉඳි ඊටත් වඩා හොඳ තත්ත්වයක් තියෙනවා ශහ්මාරයි එක මං දෙනුවන් එක්ස්පෙක්ට් කරේ නෑ දෙනුවන් පොඩක් ඒ ආගම් පැත්ත ඔව් ඒකනේ මම ඕන දෙයකට කතා කරලා අහන්න උත්තර දෙනවා ඒක හරි ඔයා හරි ෂොක් නේ ඩාලින් වෙරි ගුඩ් කොහොමද කියන්නේ නිවන්නේ අවබෝධ කරගන්න ඉතින් ඉස්ලාම තමන්ගේ හිත හදාගන්න ඕනේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න ඕනේ මොකද දැන් ඒ වගේ මොන වගේ මාර්ගවලද හැසිරෙන්නේ ධර්මයේ කියලා ඉස්ලාම විනය හදාගෙන යන්න ඕනේ විනය ඊට පස්සේ විනයට පස්සේ තියෙනවා ස්ටෙප් බයි ස්ටෙප් තියෙනවා ඉතින් ඔය කතාවක් ගේ මෙතෙන්ට අපි අවශ්‍ය නැහැ අපි හැපි අවර් එකේ ඉන්න නිසා අපි මොන දේකවත් ඔය එවගේ වර්ක්ෂොප් කරන්න කැමතිද කොහොමද නිවන් දකින්න කියලා වර්ක්ෂොප් එකක් කරන්න කට්ටියට නිවන් දකින්න ඔයගේ ෆෑන්ස්ට මේ ඔහු කතාවක් නේ බබා මේ භවය අපිට තියෙනවා හම්බෙලා අපි මේක ඉස්ලාම අවබෝධින් ගත කරන්න ඕනේ හරි සිහියෙන් ඉන්න ඕනේ සිහියෙන් ඉන්න ආ කොන්ෂස් ලිවිං හරි වෙරි ගුඩ් නා හී නෝස් හී ස්ටෆ් රයිට් දේව් දැන් මම මොනවද කරන්නේ ඒක දෙනුවන් එහෙම යනවනේ එක තැනකට මං ගිහිල්ලා දෙනුවන්ගෙන් ඕ අහගෙන කොහොමද කරන්න කියලා වැඳගෙන ඉන්නවා හොඳයි යාළුවා Very good.